අපි මෙතන මේ පොදුවේ වාඩි වෙන්නට හේතු වෙච්ච ප්‍රධාන කාරණාව පැහැදිලි කරගන්න කලින් මම හිතන්නේ අපි ඔක්කොම දන්නවා අද වෙනකොට අපේ ලංකාවේ මේ මහ පොළොවේ මේ රටේ ඇති වෙලා තියෙන මේ අවුරුදු 70කට 75කට එහායින් ගිය ජරාජීර්ණ වෙච්ච දේශපාලනේ ඇතුලේ අපි රටක් විදිහට දේශපාලනිකව ඒ වගේම සමාජීය වශයෙන් ඒ වගේම පුරවැසියන් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ මේ වගේ සාකච්ඡා ඒ කියන්නේ එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් සාකච්ඡා කැඳවලා කතා කරන්න දෙයක් නැහැ. මොකද මටත් වඩා හොඳින් මම හිතන්නේ ඕගොල්ලෝ ඔක්කොම දන්නවා. එතකොට මේ වෙලාවේ මේ අර්බුදයට මේ රටක් විදිහට අපි මූණ දෙන දැවැන්ත අර්බුදයට පැහැදිලිවම වග කියන්න ඕනේ. එහෙම නැත්නම් මේ අර්බුදය මේ මහ පොළොවේ පැල කරලා ඊට පස්සේ අර්බුදයෙන් Tamange දේශපාලන වාසි එහෙම නැත්නම් Tamange පවුල් වලට ඒ දේශපාලන වාසි හරහා ළඟා කරගෙන අසීමාන්තික ධනයක් බලයක් ඒ කියන්නේ අපේ පුරවැසියන්ගෙන් බලහත්කාරයෙන් උදුරගෙන යම් කිසි පිරිසක් විසින් අවුරුදු 70කට එහායින් මේ රට ඉතාමත්ම අසාධාරණ විදිහට පුරවැසියන් පාලනය කිරීමක් සිද්ධ කරනවා කියන එක තමයි අපේ කියවීම. හැබැයි අපි දන්නවා අද වෙනකොට අවාසනාවකට මේ රට මේ දේශපාලඥ මේ රටේ තිබුණ මේ සියලුම සාම්ප්‍රදායික දේශපාලඥයන් විසින් මේ රට අරංගයේ මේ රට අරන් ගිහිල්ලා තියෙන තැන කොච්චර දරුණුද කියලා කියනවා නම් මම හිතන්නේ තව අවුරුද්දක් ඒ කියන්නේ තව මාස 12ක් මාස 24ක් ඇතුළත මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඒ විදිහටම ක්‍රියාත්මක වුණොත් එහෙම ඔබට මට විතරක් නෙමෙයි දැනටත් අපි දන්නවානේ දැන් කියනවානේ ඒ කියන්නේ මේ රටේ ඉන්න සියලුම මිලියන 22ක් වෙච්ච ජනතාව හැමෝම අපේ ඉපදුණු නොඉපදුණු දරුවන් හැමෝම ලෝකෙට ලක්ෂ 15ක් ණයයි කියලා. මේ ඔබ මම මොනවා කරාටද මේ 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 වෙලා තියෙන ණය ප්‍රමාණය. එතකොට මම කියාගෙන ආවේ මේ සාම්ප්‍රදායික දේශපාලනේ තවදුරටත් අපි රැවටිලා මේක ඉදිරියට ගියොත් එහෙම ඔබට මට සහ ඔබේ දරුවාට මේ රටේ කුලීකාරයෙක් විදියට එහෙම නැත්නම් මේ රටේ හිමිකාරයෙක් විදියට නෙමෙයි පුරවැසියෙක් විදියට නෙමෙයි මේ රටේ ඉන්න කුලීකාරයෙක් විදියට ජීවත් වෙන්නට අවශ්‍ය කරන සියලුම වටපිටාව පසුබිම මේ වෙලාවේ මේ ඉන්න සියලුම දේශපාලන පක්ෂය ඇතුලේ ඔවුන් ආණ්ඩු පක්ෂය වේවා විපක්ෂය වේවා ඔවුන් ගත්තු තීරණ සහ ගැනීමට නියමිත තීරණ නිසා අපිට ඒ වගේ ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් උදා වීමට නියමිතයි. අනේ එතනදි මම හිතන්නේ අපේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාවත් ඒ වගේම මිලියන 17කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ ඊළඟ ඡන්දේ භාවිතා කිරීමට සුදුසුකම් ලැබලා තිනවා. ඒකින්ද අතිශය තීරණාත්මකයි මේ ඊළඟට අපේ ව්‍යවස්ථානුකූලව අපිට ලැබීමට නියමිත මැතිවරණ කීපය විශේෂයෙන්ම ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය පුරවැසියන් විදිහට මම හිතන්නේ අපිට ඉතාමත්ම තීරණාත්මකයි ඔබේ ඡන්දය අතිශය තීරණාත්මකයි මේ වෙලාවේ මේ රටේ තියෙන ප්‍රධාන අර්බුද කීපයට විසඳුම් නිසියාකාරයෙන් හරි විසඳුම් ඉදිරිපත් කරන්නට හැකි ඒ කළ හැකි බව පෙන්වා තියෙන කණ්ඩායමකට තවදුරටත් අර පක්ෂ දේශපාලනයෙන් එහෙම නැත්නම් මේ රතු නිල් කොළ කියන කණ්ණාඩි පාට කණ්ණාඩි දාලා මේ පක්ෂ දේශපාලනයෙන් එළියට ඇවිල්ලා හරි කණ්ඩායමකට ඒ රටේ පාලනය බාර දීමේ දැවැන්ත අවශ්‍යතාවයක් මම හිතන්නේ මේ අපේ රටක් විදිහට අපේ මේ ලක්මාතාව ඉල්ලා සිටිනවා. මොකද ඒ දේ කරන්නේ මම හිතන්නේ ඔබ මම වෙනුවෙන් අපි වෙනුවෙන් වලටත් අපිටත් වඩා අපේ ඉපදුණු සහ ඉපදෙන්න ඉන්න අපේ දරු පරම්පරාව වෙනුවෙන්. මොකද ඔවුන්ට අන්තිමට ඉන්න රටක් නැති වෙනවා. මොකද අද වෙනකොට ඔබට මට අපි දන්නවා අපි කොච්චර අමාරුවෙන්ද අපේ රටේ ඉන්න මධ්‍යම පාන්තිකයෝ අපේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියෝ ඉතාමත්ම අමාරුවෙන් කර්කශ ජීවිතයක් ගත කරන්නේ. උදාහරණ කීපයක් ගත්තොත් එහෙම පහුගිය අවුරුද්දේ ආපු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ අනිකුත් ජාත්‍යන්තර සංවිධානවලින් ඉදිරිපත් කරන ලද වාර්තාවල තියෙනවා අපේ රටේ දරිද්‍රතාවෙන් පල්ලෙහාට පවුල් 123ක් මිලියන 2.3ක් දරිද්‍රතාවෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තට මේ පවුල්වල සම්පූර්ණ ජනතාව ගත්තොත් එහෙම 150කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ රටේ ජනතාවගෙන් 125කට අධික ප්‍රමාණයක් විශේෂයෙන්ම 2020-21 කින් පස්සේ දරිද්‍රතාව කියන රේඛාවෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ දේශපාලඥයන් විසින් අපේ රටේ ආර්ථිකය දිගින් දිගටම පස්සට ඇදගෙන යන වැඩ කටයුතු කරත් අපේ රටේ ආර්ථිකය මේ තරමට හරි ඉස්සරහට එන්නට ප්‍රධානතම හේතු වුණේ මම හැමදාම කියනවා අපේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත. අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අපේ රටේ තියෙන දළදේශීය නිෂ්පාදනයේ 55%කට වඩා දායකත්වයක් ලබා දීලා තිබුණා. ඔවුන් විසින් ඒ කියන්නේ දැඩි ලෙස නියාමනයන් වලට අහු වෙලා ඒ කියන්නේ අපේ රටේ අපි දන්නවා ව්‍යාපාරයක් කරන ඒ කියන්නේ බොහොම අමාරුවෙන් සුළුවෙන් හෝ
තමන්ට හැකි පමණින් ව්‍යාපාරයක් පටන් අරගෙන ඉස්සරහට යන්න ගියාම මේ ව්‍යාපාරය නොකරන තැන තමයි මේ ආණ්ඩුවේ තියෙන බොහෝ දේවල් විශේෂයෙන්ම නියාමනයන් සහ අනිකුත් දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ ඉතාමත්ම අභියෝග වලට මුහුණ දෙමින් උනත් අපේ රටේ ආර්ථිකය මේ තත්ත්වයට හරි පණ ඇදගෙන පණ ඇදින තත්ත්වයට අරගෙන ඇදගෙන ආවේ අපේ රටේ තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ. එතකොට හැබැයි පසුගිය වසර වෙන විට අපේ රටේ තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් 250,000කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ කාලින හෝ తాවකාලික වසා දාලා තියෙනවා. එතකොට දැන් අපි රටක් විදිහට කතා කරනවා නම් අපේ රටේ කියන්නේ කවුරු හරි දේශපාලඥයෝ කතා කරනවා නම් ආණ්ඩුවක් කතා කරනවා නම් අපේ රටේ අපි ආර්ථිකය ගොඩ ගන්නවා කියලා ආර්ථිකය ගොඩ ගන්නට ඒ ආර්ථිකය ගොඩ ගන්න කොටසේ ප්‍රධාන කොඳුනාරටි බඳු අපේ රටේ තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් කඩා බිඳ දාලා අපිට නම් තේරෙන්නේ නැහැ කොහොමද මේ හදන ආර්ථිකයක් කොයි විදිහටද හදන්න යන්නේ කියලා. මොකද අපි දන්නවා අපේ රටේ අපි හැමදාම කියන වගේ 2022 සහ 23 දැවැන්ත අපේ රටක් විදිහට ගත්තොත්ම ආර්ථික සංකෝචන සිද්ධ වෙලා තිනවා. 2022 10%කට ආසන්න ප්‍රමාණයක් 2023 පළවෙනි මාසයේ 9.8%කට ආසන්න ප්‍රමාණයක් අවසාන කාර්තු දෙක ගැන මට අවබෝධයක් නැහැ. නමුත් අපේ රටේ ආර්ථිකය දැවැන්ත වශයෙන් සංකෝචනයක ලක් වෙමින් යනවා. ඉතින් මේ වගේ රටක සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වලට ඒ තමන්ගේ ව්‍යාපාර කොඳුනාරට කකුල් දෙකෙන් හිටගෙන යන්නට අවශ්‍ය කරන පසුබිම හදන්නේ නැතුව ඒක සමහරට බැංකු ශේෂ්ත්‍රයෙන් අවශ්‍ය කරන උදව් ලබා දීලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් රාජ්‍ය ආයතනින් වෙන්න පුළුවන්. මේ වගේ කියන්නේ අපි දැකලා තියෙනවා ලෝකෙ පුරාම ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ වගේ ආර්ථික අවපාතයන් වලට යනකොට ඒ රටවල තියෙන මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වලට රජය මැදිහත් වෙලා විශේෂ වැඩපිළිවෙළවල් ඒ ආර්ථික අර්බුදයෙන් ගොඩ එනකන් උන්ට ක්‍රියාත්මක කරනවා. උන්ට සහනදාය විදිහට තමන්ගේ ව්‍යාපාරය කරගෙන යාමට අවශ්‍ය කරන වෙළඳවල් ප්‍රවේශයන් වල ඉඳලා උන්ගේ තියෙන මූල්‍ය පහසුකම් දක්වා සියලුම දේවල් ආණ්ඩු මැදිහත් වීමෙන් කරනවා. මොකද හේතුව තමයි ඒ උන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දෙනවා නෙමෙයි. ඒ කර්මාන්ත වැටුනොත් එහෙම වැටෙන්නේ අපේ රටේ ඉන්න මිනිස්සු ටික. මොකද එතන තමයි අපේ රටේ බොහෝතරයක් මිනිස්සු තමන්ගේ රැකියාවල් කරන්නේ. එතනින් තමයි අපේ රටේ තියෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ විශාල වශයෙන් ඒ වටිනාකම එකතු කරන්නේ. ඉතින් ඒක කඩා වැටුනොත් එහෙම අපිට හදන් රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ මේ වගේ දේවල් ගොඩක් අපි දකින්නේ නැහැ. විශේෂයෙන් මේ පවතින ආණ්ඩුවත් ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවත් හරියාකාරයෙන් තේරුම් අරගෙන කටයුතු කරනවා කියලා. ඔවුන් හැමතිස්සෙම මේ ඔවුන්ගේ නොම්බර දෙක තුනක් එහෙට මෙහෙට කරලා පෙන්වන්න, ඒ කියන්නේ ජනතාව රවට්ටන්න අවශ්‍ය කරන නොම්බර දෙක තුනක් එහෙට මෙහෙට කරලා පෙන්වන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා මිසක් සමස්ත ආර්ථිකය ගොඩ නගලා ඒ තුළින් පුරවැසියන්ව තමන්ගේ කියන්නේ අපේ රටේ පුරවැසියන්ගේ තියෙන ආර්ථික සමෘද්ධිය කියන එක හදලා දෙන්න උත්සාහ කරනවා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි ගැටලුව තියෙන්නේ මෙතනයි. මේ වගේ ආර්ථික කඩාවැටීමක් ඇතුලේ අපේ රටේ සිදුවෙන සමාජීය කඩාවැටීම. මොකද අපි දන්නවා අද වෙනකොට අපේ රටේ හැම පවුලක්ම ගත්තොත් එමු ගොඩාක් පවුල්වල අඩුම ගාන එක් සමාජිකෙක් හරි ලංකාවෙන් එළියට ගිහිලා තියෙනවා විවිධ හේතු නිසා. සමහර විට අපේ අම්මා තාත්තා රට ඇරලා තිනවා, අපේ ගෙවල් වල ඉන්න අම්මලා රට ඇරලා තිනවා විදේශ වෙන රටවල ගෘහ සේවිකාවන් වශයෙන්. එහෙම නැත්නම් අපේ රටේ ඉන්න තරුණ පරම්පරාව විශේෂයෙන්ම ওই දකුණු කොරියාව, එහෙම නැත්නම් සෞදි අරාබියා වගේ රටවල් ගිහිලා තිනවා රැකියා කරන්නට. ඒ වගේම අපි දන්නවා අපේ රටේ දරුවන්ට යමක්කමක් තියෙන යමක්කමක් වියදමක් කරගන්න පුළුවන් දෙමව්පියෝ අපේ රටේ දරුවන්ව අපේ රටේ අධ්‍යාපන කඩාවැටීමක් තියෙනවා කියලා හිතලා, එහෙම නැත්නම් අපේ රටේ අධ්‍යාපනය තුළින් ඔවුන්ට රැකියා අවස්ථා හරියාකාරයෙන් ලැබෙන්නේ නැහැ කියලා හිතලා මොනවා හරි හම්බ කරගන්න ටිකක් අමාරුවෙන් යවලා ලංකාවෙන් එළියට යවනවා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න කියලා. කොහොම හරි ඒ වගේම අපේ රටේ හොඳ අධ්‍යාපනයක් ලබාගත් උගත් බුද්ධිමත් පිරිස් රට දාලනවා මේ රටේ උන්ට අවශ්‍ය කරන ජීවිත, ඒ කියන්නේ ජීවන පසුබිමක් මේ රට ඇතුලේ නැහැ කියලා. කොහොම හරි සිද්ධ වෙන්නේ අපේ රට අවුරුදු 20ක් 25ක් පුරාවටම දැවැන්ත වශයෙන් මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදයේ නිසා අපේ රටේ තියෙන සමාජීය කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. මොකද අපේ රටේ පෞල් සංස්ථාව කියන එක සම්පූර්ණයෙන්ම මේ යන වැඩපිළිවෙල ඇතුලේ පෞල් සංස්ථාව කඩාවැටෙනවා. මොකද ළමයෙක්ට තමන්ගේ අම්මා තාත්තාත් එක්ක ජීවත් වෙන විදිහක් නැහැ, අම්මා තාත්තට තමන්ගේ ළමයෙක් එක්ක ජීවත් වෙන විදිහක් නැහැ. මේ හැම දෙයකම මේ රටේ මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදයට විසඳුම් දීමට නොහැකිකම සහ අපේ රටේ පාසල් පද්ධතියෙන් සහ විශ්වවිද්‍යාලවලින් අපේ ශ්‍රම බලකායට එකතු වෙන අපේ රටේ ඉන්න ඒ තරුණ තරුණියන්ට අවශ්‍ය කරන රැකියාවන් වගේ දේවල්, එහෙම නැත්නම් ඒ රැකියාවලට ඔබින ජීවන පසුබිමක් මේ රට ඇතුලේ හදන්නට අපේ රටේ පාලකයෝ අසමත් වෙලා තිනවා. හැබැයි
අදත් ඔවු නිතාමත්ම ආඩම්බරෙන් මයික් ඉස්සරහට ඇවිල්ලා කියනවා නෑ අපි බය නැතුව ඔයගොල්ලෝ තව රට යන්න ඊශ්‍රායලයට මෙච්චර ප්‍රමාණයක් යන්න මැද පෙරදිග රටවල මෙච්චර ප්‍රමාණයක් යන්න දකුණු කොරියාවට මෙච්චර ප්‍රමාණයක් යන්න කෝටා දෙන්න මම කියන්නේ නායකයෝ විදිහට මේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අද වෙනකොට මේක හරි ලොකු දෙයක් විදිහට මයික් මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියනවා අපි මේ අවුරුද්ද ලක්ෂයකමාරක් යවනවා. තව අවුරුද්ද අපි ලක්ෂයක් යවන්න ඕනේ. මම කියන්නේ මොන පාලකයෝද තමන්ගේ රට ඇතුලේ මේ රටේ ඉන්න පුරවැසියන්ට අවශ්‍ය කරන රැකියාව උත්පාදනය කරලා දෙන්න බැරි නම් රැකියාව කරන මිනිස්සෙක්ට තමන්ගේ ආත්ම ගෞරවය ඇතුව මේ මහ පොළොවේ ජීවත් වෙන්නට අවශ්‍ය කරන පසුබිම හදලා දෙන්න බැරි නම් ඒ වගේ පාලකයොත් පාලකයොද මම කියන්නේ ඔන්න ඔය වගේ තැනකට මේ රට අද සම්පූර්ණයෙන්ම ඇදලා දාලා තියෙන්නේ. හැබැයි මේක ඇතුළේ තියෙන ඛේදවාචකය තමයි ඒ වගේ පෞල් සංස්ථාවන් දිගින් දිගටම කඩා වැටෙන්න ගියයින් පස්සේ සිදුවෙන ඒක ඇතුළේ තියෙන බරපතලකම අපි රටක් නැගිටවන්න නම් අපි දැකලා තියෙනවා ලෝකයේ දැවැන්ත ආර්ථික ප්‍රගමනයන් හදාගන්න රටවල් ඒක ඇමරිකාව වෙන්න පුළුවන් යුරෝපාන් රටවල් වෙන්න පුළුවන් අද වෙනකොට චීනය ඉන්දියාව වගේ රටවල් ඒ මිනිස්සු ඔක්කොම තමන්ගේ රට ගැන කැක්කුමක් තියෙනවා. මිනිස්සුන්ට තමන්ගේ රටේ නම කිව්වහම ඉතාම ලොකු ආත්මාභිමානයක් එනවා. හැබැයි ඒ ඔක්කොම වෙන්නේ ඔවුන්ගේ රටවල් ඇතුළේ ඔවුන්ගේ පෞල් සංස්ථාවන් උන් ආරක්ෂා කරගන්න. මොකද අපිට ඒ රටක ඉන්න පෞල් සංස්ථාව ආරක්ෂාවෙන් නැත්තම් ඒ පෞල් සංස්ථාවල් කඩා වැටෙනවා නම් ඒ තුලින් කඩා වැටෙන සමාජීය පසුබෑම ඉතාමත්ම දැවැන්ත ලෙස බලපාන රටක් විදිහට අපිට ඉස්සරහට යන්න. මොකද අපි කොච්චර උත්සාහ කරත් අපි ලංකාව විදිහට මේක අපේ රට අපි ඉස්සරහට යන්න ඕනේ මේ අපේ රට ගොඩගමු කියන ඒ ලොකු ජවයකින් ඒ પરම්පරාවක් නැගිටවන්නට අපි උත්සාහ කරට වැඩක් නැහැ. අපේ රටේ පෞල් සංස්ථාව ඇතුළේ ඒ පෞල් සංස්ථාවල තියෙන වටිනාකම කැඩිලා ගිහිල්ලා ඒ තුලින් අර රට ගැන තියෙන හැඟීම නැතිවලා නම් ඉතින් මම කියන්නේ පහුගිය අවුරුදු 70 පුරාවටම මේ හිටපු සෑම පක්ෂයක්ම බලයේ හිටියා හෝ නොහිටියා හෝ වෙලා තියෙන්නේ අපේ රටේ මෙන්න මේ ජාතික කඩාවැටීමකට දායක වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් සලකලා තමයි අපි තීරණය කරන්නේ විශේෂයෙන්ම අපි හැමතිස්සම කියනා වගේ ඊළඟ මාස 12 ඇතුළත විශේෂයෙන්ම මේ පත්වීමට නියමිත නව ආණ්ඩුව විශේෂයෙන් මේ ඊළඟට එළඹීමට නියමිත ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් පස්සේ අපේ රටට අපේ දරුවන්ට අපේ රටේ අනාගතයට බලපාන දැවැන්ත තීන්දුව තීරණ රාශියක් ඊළඟ පාර්ලිමේන්තුව හරහා ගැනීමට නියමිතයි. ඒ තීන්දුව තීරණ ටික හරියාකාරයෙන් ගත්තේ නැත්නම් අපේ රටේ අපේ මේ අහිංසක පුරවැසියන් මිලියන 22ක් කියන අනිත් ලෝකයේ අනිත් රටවල් සාපේක්ෂව ඉතාමත්ම කුඩා ජනගහනයක්. ඉතින් ඔය අපේ රටේ මේ අහිංසක පුරවැසියන් බලා ගැනීමට අපිට හැකියාවක් ලැබෙන්නේ නැත්නම් අපේ රටේ දරුවන්ට අපිට අස්පනා අපිට පේන්න තියෙන නම් මේ අස්සන් කිරීමට નિયમિત ගිවිසුම් හරහා අපේ රටේ අනාගතය අපිට අහිමි වෙනවා කියලා රටක් විදිහට දැවැන්ත රාජ්‍යයක් විදිහට ගොඩනගන්නට අවශ්‍ය කරන සියලුම සම්පත් අපෙන් ගිලිහෙනවා කියලා. එතන ඒ සම්පත් කියන එකට අනිවාර්යෙන් මානව සම්පතත් මේක ඇතුළත් වෙනවා. මේ සියලුම දේවල් අපෙන් නැති වෙනවා කියලා අපිට අස්පනා අපිට පේන්න තියෙනවා නම් අපිට ඒ පිළිබඳ අවබෝධයක් තියෙන පිරිසක් විදිහට තවදුරටත් මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂය ඇතුළේ ඉඳලා මේ වැඩේ කරන්නට බෑ. මොකද අපි දන්නවා මේ වෙලාවේ තියෙන ලොකුම අර්බුද දෙකක් තියෙනවා ආර්ථික අර්බුදය සහ ලංකාවේ අක්මුල් නෑර හැම තැනටම පැතිරලා තියෙන මේ වංචාව සහ දූෂණය කියන එක විශේෂයෙන්ම දේශපාලන බලාධිකාරීන්ගේ මැදිහත් වීම හරහා. එතකොට මෙන්න මේ දෙකට පැහැදිලි ජනතාවට පිළිගන්නට පුළුවන් උත්තරයක් තියෙන සහ ඒ ශේෂ්ත්‍රයන්වල වැඩ කරලා තියෙන පිරිස් එකතු කරගෙන මේ රටට ඇත්තටම ආදරය කරන පිරිසක් එක්ක මේ ගමනක් යන්නට ඕනේ සහ මේ රටේ නායකත්වයේ බාර ගන්නට ඕනේ. මොකද එහෙම ඒ නායකත්වයේ බාරගත්තේ නැත්නම් මේ වගේ පිරිසක් මම කියන්නේ අපිට ඉන්නට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අපිට හොඳාකාරව පැහැදිලි. මම හිතන්නේ මෙතන මේ ඉන්න අපි ඔක්කොටම දේශපාලඥයෙක් නම් වෙන්න අවශ්‍ය කරන්නේ ඇත්තටම මේ තියෙන සාම්ප්‍රදායික දේශපාලන පක්ෂය ඇතුලේ ගිහිල්ලා අපිට ඉදේ කරන්න ඕන තරම් අවස්ථා තිබුණා. නමුත් අපි ඔක්කොම තීරණය කරලා තිනව නැහැ එතනින් එහාට ගිහිල්ලා මේ රට වෙනුවෙන් හරිතැන හිට ගන්නවා. ඒ වෙනුවෙන් අපි ලොකු කැපකිරීමක් කරනවා. අපේ ශ්‍රමය, ධනය, කාලය මේ හැම දෙයක්ම අපේ රැකියාවන් වෘත්තීන් මේ හැමදේම අවුරුදු 5ක් 10ක් හරි මේ රට වෙනුවෙන් කැප කරලා මේ රට හරිපාරට ගන්න අවශ්‍ය කරන ඒ දේශ පාලන බලවේගය අපි පටන් ගන්නවා කියන එකේ දැඩි අදිෂ්ඨානයක් අපි ඉන්නවා. එතනදී දැඩි අභියෝගයන් වලට ඒ වගේම දැඩි අවිනිශ්චිතතාවයන් වලට දිගින් දිගටම අපි මේ පහුගිය කාලෙත් මුණ දුන්නා අපිට ඉස්සරහටත් මුණ දෙන්න වෙයි. හැබැයි අපි ලෑස්ති මේ හැම අභියෝගයක් එක්කම ඉස්සරහට යන්න. මොකද අපි දන්නවා ඒ දේ තමයි හරි දේ. ඒ දේ තමයි මේ රටේ සිදු විය යුතු දේ. මේ රටේ 33%කට එහා ජනතාවක් පුරවැසියන් ප්‍රමාණයක් විශ්වාස කරනවා මේ රටේ දේශපාලන වෙනසක් ඇති වෙන්නට ඕනේ කියලා. අන්නේ වෙනස ඇති කරන්නට අවශ්‍ය කරන නායකත්වය දෙන්න මම හිතන්නේ අපි දිගින් දිගටම කටයුතු කරමින් ඉන්නවා. මම හිතන්නේ එතනදී අපේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා ඔහුගේ පක්ෂය ඉතාමත්ම අවංකව ඒ වගේම ඉතාමත්ම රට ගැන ලොකු ආදරයකින් කැක්කුමකින් මේ රටේ අපි අපිට කරගන්නට බැරි වෙච්ච
යම් කිසි දෙයක් තියෙනවා මේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අන්නේ දේ කරන්නට හරි පිරිසක් එක හිට ගන්න ඕනේ කියන තීරණයක් අරගෙන අපිට ආරාධනා කරා ඒ පක්ෂයත් එක්ක එකතු වෙන්නට කියලා. අපි මුලින්ම කණ්ඩායමක් විදිහට ඒ පක්ෂයත් එක්ක එකතු වුණා. ඊට පස්සේ මාවේ පක්ෂයේ නායකත්වයට පත් කරලා මේ රට ගොඩ ගන්නට අවශ්‍ය කරන ඒ ආර්ථික වැඩපිළිවෙල සහ අනිකුත් වැඩපිළිවෙල අනිකුත් ප්‍රතිපත්තීන් ටික අපි පූර්ණ එකඟතාවලට ඇවිල්ලා මේක දේශපාලන ගමනක් විදිහට ඉස්සරහට යන තීරණය කරා. එතනදී විශේෂයෙන්ම අපි තාමත්ම සතුටටපත් වෙනවා. අද වෙනකොට අපේ රට ඇතුලේ මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේ රටේ සිවිල් පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන්, ඒ වගේම මේ රටේ වංචා දූෂණය වෙනුවෙන්, මේ රටේ සියන වංචා දූෂණ වෙනුවෙන් රාජ්‍ය බලයේ හිමි, ඒ වගේම ආණ්ඩු බලයේ හිමි, මේ හැම තැනකටම කොහෙද පුරවැසියන්ට විරුද්ධව වංචාවක් දූෂණයක් සිද්ධ වෙන්නේ, එතනදී බය නැතුව ඍජුව මැදිහත් වෙලා ඒ තැන් ඒ පුද්ගලයෝ ඒ වංචා දූෂණ වලට සම්බන්ධ වෙන ආයතන හෝ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා මහපාරේ දැවැන්ත සටනක් සහ නීති ඉදිරියේදී කරන්නට යන්නට පුළුවන් හැම තැනකටම ගිහිලා ඒ පුරවැසියන් වෙනුවෙන් දැවැන්ත සටනක් කළ මේ රටට ඉතාමත්ම අවුරුදු 2-3-4 ආසන්න කාලයක් ජාතික සේවාවක් කරපු කණ්ඩායමක් විදිහට මගෙන් රටේ සංවිධානයේ කණ්ඩායම ඔවුන් තීරණයක් කරත් අරන් තිනවා. මේ ඔවුන්ගේ කාර්යභාරයේ ඉතුරු කොටස සිද්ධ කරන්න අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඔවුන්ගේ ඒ කාර්යභාරයේ ඉතුරු කොටස සිද්ධ කරන්න අනිවාර්යයෙන් මේකට දේශපාලන ප්‍රවේශයක් තියෙන්නට ඕනේ. ඒ වගේම ඒ තුළින් පාර්ලිමේන්තුව ඇතුළට නියෝජනයක් තියෙන්න ඕනේ. අන්නේ සඳහා ඒ දේශපාලන ගමනට යන අවශ්‍ය කරන ඒ දේශපාලන පසුබිම හදාගන්නට ඉදිරි දේශපාලනය අපේ ජාතික ජනතා පක්ෂයත් එක්ක එකතු වෙලා කරනවා කියන ඒ තීන්දුව අරන් තියෙනවා. මම හිතන්නේ ඒක අපි වෙනුවෙන් ගත තීරණයක්වත්, එහෙම නැත්නම් ඒ කණ්ඩායම වෙනුවෙන් ගත තීරණයක්වත් නෙමෙයි, මේ රට වෙනුවෙන් හරි දේවල් කරන්නට ඒ හරි දේශපාලන ගමන මේ රටේ මේ මහපොළොවේ පැල කරන්න අවශ්‍ය කරන හරි දේශපාලන ප්‍රවාහය හදන්නට ගන්නාලද ඉතාමත්ම විශිෂ්ට තීරණයක්. ඉතින් ඒකෙන්දි අපි ඉතාමත්ම සන්තෝෂ වෙනවා අද වගේ දවසක අපිට ඒ මූලික එංගදාවලට ඇවිල්ලා ඒ අවබෝධතා කිවිසුම අපි අත්සන් කරලා මෙතනින් එහාට අපි මේ දේශපාලන ගමන අපි එක කණ්ඩායමක් විදිහට මේ රටේ පුරවැසියන් ඉල්ලපු ඒ වෙනස ඇති කරන්නට බය නැතුව ඔබ අපිත් එක්ක ඉන තාක්කල් අපි ඔබත් එක්ක ඉඳලා මේ ගමන යනවා. මේකට නායකත්වය දෙමින් මේ රටේ මේ මිනිස්සු ඉල්ලපු අරගලයක් කරලා ඉල්ලපු ඒ වෙනස ඇති කරන්නට ඒ සිස්ටම් චේන්ජ් එක ඇති කරන්නට මූලික වෙන දේශපාලන කණ්ඩායම, රටට ආදරයක් ඇති දේශපාලන කණ්ඩායම අපි නායකත්වය දෙමින් මේ රටට මේ මහපොළොවට පැල කරනවා කියන ඒ පොරොන්දුව දෙමින් මම හිතන්නේ ඕගොල්ලෝ ඔක්කොටමත් ඉතාමත්ම ආදරයෙන් මේ අපේ මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න, ඒ වගේම අපේ මේ දේශපාලන ගමනත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට මට පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගන්නට නෙමෙයි, අපේ ඉපදිලා ඉන්න ඉපදිනට ඉන්න නූපදුණු ඒ දරුවන් වෙනුවෙන් ඔවුන්ට රටක් හදන්න අවශ්‍ය කරන දේශපාලන ගමන, ඒ දේශපාලන ප්‍රවාහය මේ තුළින් ගොඩනගමු. ඒ තුළින් අපි ඔක්කොම ජීවත් වෙන්න අපිට ආඩම්බරෙන් මේ අපේ රට කියන්න පුළුවන්, ඒ ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ රට කෙලින් කරලා ගන්න මේ කොඳු නාරටියේ කඩා වැටලා තියෙන මේ රට ගොඩ ගන්න අවශ්‍ය කරන ඒ ගමන යන්නට අපිත් එක්ක යුතු වෙන කියලා තාමත් ආදරෙන් ඔබත් එක්ක ඔබෙන් ඉල්ලා සිටිනවා.